2019 ගන්න හොරණිවේ. ඔව්. ඒක මේකෙදි මුලින්ම කතාවක් කියන මේක. බිංදු විශාලයි p උඩයි සමානයි 1. යයි ගනිමු. එහෙන් p ට බිංදුවක් වෙන්න බෑ. හැබැයි එකක් වෙන්න පුළුවන්. බිංදුවට වඩා වැඩි, එකට වඩා අඩු හෝ සමානයි. සමීකරණයේ එක මූලයක් නොවන බව පෙන්නන මේ මෑත කාලේ අරගෙන අහන්න ගත්තේ කිසිම පොඩි දෙයක් තියෙන්නේ. මූලයක් නම් සමීකරණය මොනවා වෙන්න ඕනද? තෘප්ත වෙන්න. මූලයක් නෙමෙයි නම් තෘප්ත නොවෙන්න ඕනේ. p වර්ග x වර්ග ගන්න 2 p. ආ ඒ බිංදු සමීකරණයේ එක මූලයක් නොවන බව පෙන්නන නම් x සමානයි 1 විට ඔයා LHS ආදර්ශ කරා. LHS. බිංදුවක් වුණත් මූලයක් වෙනවා, බිංදුවක් වුණත් මූලයක් වෙන්නේ නැහැ. එනම් p වර්ග 1 වර්ගය තන දෙවාරයක් එක ධන p හරි p වර්ගය ධන p ධන 2 p බිංදුවට වඩා වැඩි එකට වඩා අඩු වෙන්නේ නැහැ නේද මෙතන වෙනවා අපි කියන බලන්න මේක ධනාංගයක් බිංදුවක් කියන විදිහක් නැහැ වර්ග පූර්ණ කරන්න හරිය මේක මුකුත් ඕනේ p බිංදුවත් එකක් හදන්න නිසා කොහොමත් මේක අසමානයි බිංදුව කියන්න පුළුවන් අසමාන බිංදුවේ එම නිසා අපිට කියන්න පුළුවන් x සමානයි 1 x සමානයි 1 ආදර්ශයක් ලැබෙනවා කියන්නේ එක මූලයක් නොවේ. හරි පරිණත මූලයක් නොවේ ඉන්නේ වර්ග ත්‍රාස්ක්‍රම තුප්ත වෙන්නේ නැහැ. දැරිලා එක බිඳුවක් වෙනවනම් මූලයක්. උංගරම් සාවුදු කරනවා කොහොමද? කපුරු 5ක් හෝ 10ක් වෙන්න 10ක් කපුරු කරනවා කියන්නේ. පම්පේ ත්‍රාස්ක්‍රම බිඳුවක් වෙන්නේ නැහැ කියන්නේ. හරි. α බීට යන මෙම සමීකරණේ මූලයයි ගනිමු. ඇල්ෆා බීටා යන තාත්වික අනුභව පෙන්වන්න ඇල්ෆා බීටා යන තාත්වික අනුභව පෙන්වන්න කියන්නේ මොකද්ද අපි සාමාන්‍ය වර්ග සමීකරණයේ මූල තාත්වික බව පෙන්වන්න කියලා තමයි සාමාන්‍ය කරන්නේ දැන් මේකේ ඇල්ෆා බීටා මූලලු ඇල්ෆායි බීටා තාත්වික කියන්නේ මූල තාත්වික බව පෙන්වන්න කියන එක තමයි කියන්නේ මොකද්ද කරන්නේ විවේචක සූත්‍රකින් ගින් ධනෝ බිඳු බව පෙන්වන ධන බව පෙන්වුවත් කමක් නැහැ බිඳු බව පෙන්වුවත් කමක් නැහැ ධනෝ බිඳු කියලා පෙන්වුවත් තමයි එතකොට अल्फा बीटा तात्विक भाव पेन्नन्न कियन्ने अपि रेंड मूल वल एकतु वेनुम देन ओलिय देमु इया दक्वन किला कियनु तमन एक देमु ई मूल अल्फा बीटा निसा मूल ओदनो दानो अल्फा बीटा लिवत लघु 10ක් හම්බෙන अल्फा ධන බීටා කියන්නේ ඍණ බී යටේ ඉතින් ඍණ 2 යට ඒ විදිහට ඇසෙන p වර්ගය. මොනවා ගුණිතය අල්ෆා බීටා කියන්නේ c යටේ c විදිහට ඉන්නේ p ඒ විදිහට ඉන්නේ p වර්ගය. හරි. අල්ෆා බීටා අවසාන මොකද ඉන්නේ? 1 යට p. හරි. අල්ෆා බීටා කියන්නේ p යට p වර්ගය නැ 1 යට p. හරි. අපි මේ කතාව නෙමෙයි කියන්නේ මූල අල්ෆා බීටා තාත්වික බව වෙනවා කියන්නේ මූල තාත්වික බව වෙනවා. මේක කරන්නේ අපි විවේචකෙ චෙක් කරලා. මෙයා විවේචකයේ දෙයට x සමානයි මොකද b වර්ගය ඍණ 4 ac b විදිහට 2 ඉන්නවා 2 වර්ගය ඍණ 4 a විදිහට ඉන්නවා p වර්ගය c විදිහට කවුද ඉන්නේ b වර්ගය ඍණ 4 a c c විදිහටත් ඉන්නේ p නේ අවසානට 2 වර්ගය 4 කුයි මෙතන 4 කුයි පොදුර ගන්නවා 4 එකරිණ p ගන්නේ හරි අපිට මේක ධනෝ බිඳුවවට පෙන්වන්න ඕන 4යි මේක එකේ ගණේ ඍණ p ගණේ කියලා අරන් මම සාධක ගන්න 4 එකරිණ p වරක් 1 ධන p ධන p වර්ග අපි හොඳටම දන්නවා ගාන දුන්න බිඳුව විශාලයි p කුඩයි සමානයි 1යි එහෙනම් මේක ධන අනිවාර්යයි මේක කිසිම තවත් ප්‍රශ්නයක් නැහැ මේක ධන නෝ p එකක් වෙන්න පුළුවන් p එක v එක හෝ ඊට වඩා අඩුයි බිඳුවට වඩා වැඩි කියන ධන එක හෝ ඊට වඩා අඩු සංඛ්‍යාවක් එහෙනම් මේක බිඳුවක් වෙන්නත් පුළුවන් ධන හෝ බිඳුව එහෙනම් විවේචකයේ සමස්ත අගය මේක ධන වුණොත් කොහොමද තර මේක බිඳුවක් වුණොත් බිඳුව එහෙනම් මේ කියන්නේ මොකද්ද විශාලයෙන් සමාන බිඳුව ආගම සමහර ගණන් බොහෝ ගණන් වල අපි පූර්ණ වර්ගයක් හදලානේ දකුණු ගණන් දහසක් ඉදිරිපත් කරන්නේ එහෙනම් මේකේ පූර්ණ වර්ගයක් හදලා නෙමෙයි ගැටලු තුන සමේන தත්ත්වයක් ඇසුරෙන් තමයි මේක ධන හෝ බිඳුවක් වෙන්නේ ගාල් පුරක්යක් සමේනෝ බිඳුව විශාලයි කී කුඩයි සමානයි කියන එකක් තමයි මෙන්න මේක ධන හෝ බිඳුව කියලා ඉතින් මේක කොහොමද ගන්න ඒ தත්ත්වය මත ඉඳලා එහෙනම් මේක
ඒවයි ගමන්ගේ බොහෝ විට පූර්ණවාග් හදනවා එහෙම වෙන්න ඕන කියලා එකක් නැහැ ගැටලු තුන සපේන தත්යක් පදනම් කරගෙන අපිට විචි කියලා අපම ගැන අදහසක් දක්වන්න පුළුවන් එහෙනම් මෙහෙම කියලා අපි එන්න සමුනු වෙනවා මූල තාත්තික වේග ඉතින් මූල තාත්තික වේග කියන්නේ ඉතින් ඇල්ෆා බීටා තාත්තික වෙනවා කියන ගමන් තමයි එම නිසා ඇල්ෆා හා බීටා තාත්තික කියලා තුනක් වැඩි කරලා ලියන්න සාමාන්‍යව හැන්ඩ්ලිං එකේ නැහැ කියලා ලකුණක් කපන්නේ නැහැ නමුත් ඉතින් ඒක ලස්සනයි ඇල්ෆා බීටා තාත්තික වේග
උත්තරේ දිහා බලුවම මේක තියෙනවා මූලව එකතු හරි මූලවල ගුණි තේනා නමුලක් ඇත්තෙම නැහැ මම ආපහු මූලවල ගුණි තියාගන්න මූලවල ගුණි තේ ඇල්ෆාට ඇල්ෆා ඍණය 1 වරක් තීටාට තීටා ඍණය 1 මට පුළුවන් මේක ඇල්ෆා තීටා පැත්තකට දාලා ආයෙත් එකයට ඇල්ෆා ඍණය 1 වරක් තීටා ඍණය 1 කියන නැවතවතාවක් කර ගොලි කරපු සාධනේ පාවිච්චි කරන්න පුළුවන් කියලා එකම සුළු කිරීම දේවතාවක් කරන්න සිද්ධ වෙන එක වරක් වර තමයි අපිට වෙනම ගාරක් තියෙන එක ලබා ගන්න කියලා දෙනවා හරිද දැන් එනම් මොකද ඇල්ෆා තීටා කියන්නේ එකයට p මේ කොහොමද තියෙනවා p වර්ගයට p වර්ගය ධන p ධන 1 රයිට් එක p කියන එක කරනවා p අට p වර්ගය ධන p ධන 2 එන්න අවශ්‍ය ත්‍රිදෙන් යන ගුරු මොකද හරි එම නිසා අවශ්‍ය වර්ග සමීකරණය අවශ්‍ය වර්ගජ සමීකරණය කියන්නේ සාධාරණ විශ්ලේෂණය මොකද x වර්ගය ඍණ මූලවල එකතුව x ධන මූලවල ගුණිතය මම අර කිව්වේ සාධාරණ වශයෙන් වර්ග සමීකරණයක් කියන්නේ x වර්ගය ඍණ මූලවල එකතුවතාවක් ඉන්න මූලවල ගුණිතය කියන්න පුළුවන් එහෙනම් x වර්ගය ඍණ මූලවල එකතුව අපි හොයාගත්තා ඒවාරයක් p ධන 1 යට p වර්ගය ධන p ධන 2 x මූලවල ගුණිතය කියලා කියන්නේ p යට p වර්ගය ධන p ධන 2 සමානයි කියලා. දැන් එනම් මේ යට කොටසෙන් ඔක්කොම ගුණ කරලා දැන් මොකද වෙන්නේ? p වර්ගය ධන p ධන 2 වතාවක් x වර්ගය ඍණ ඒවාරයක් p ධන 1 x ධන p සමානයි කියලා. ඔච්චරනේ තියෙන ගානේ. බව පෙන්වන විතරදී හා මගින් දෙන්න ලබන බව මෙම මූල දෙකම ධනවන බවක් පෙන්වන්න කියනවා. දැන් කොහොමද හදාගන්නේ? කොහොමද එකම ධනවන බවක් පෙන්වන්න කියලා ඒක මම වෙනම කතා කරනවා මේ ඉවර ගන්න. අවකට කියන්නේ මූල දෙකම ධන බව පෙන්වනවා මම මේකේ තියරියක් කතා කරා මූල දෙකම ධන වෙනවා නම් සංගුණක සහ මූල ලකුණ අතර සම්බන්ධයක් මූල දෙකම ධන වෙන නම් මං කිව්වා A + C ලේ කොහොම ලකුණක් තිබ්බා දීන වෙනස් ලකුණක් තියෙනවා කියලා ඒ හැබැයි මතක තියාගන්න තියෙන්නේ ඒ හැබැයි නැත්තම් මං කිව්වා මේ ආරම්භක අවස්ථාවේම ධාර කරන්න පුළුවන් මූල දෙකම ධන නම් මූල දෙකම ධන නම් මූල වල එකතු වන වෙන්න ඕනද මූල වල එකතු කියන්නේ ධන සංඛ්‍යා දෙක එකතු කරන ධන වෙන මූල දෙකම ධන නම් මූල වල ගුණිත වෙනවා නේද ධන සංඛ්‍යා දෙක ගුණිතය ධන වෙනවා එහෙනම් මූල වල එකතුවක් ධන මූල වල ගුණිතයක් ධන කියලා පෙන්වනවා නම් මූල දෙකම ධන කියලා කියන්න මූල දෙකම ඍණ වෙන නම් මොකක්ද අවශ්‍යතාවය මූල වල එකතුව ඍණ වෙන්න ඕන මූල වල ගුණිතය ධන වෙනවා ඍණ ඍණ ගුණන ධන ඍණ ඍණ එකතු වුණොත් ඍණ මූල දෙකම ඍණ වීම අවශ්‍යතාවයක් අපිට කටපාඩම් කරලා තියෙන්නේ මතක නැත්නම් මූලික සංකල්පණිය යනවා නම් මූල වල එකතුව ඍණ බව සහ මූල වල ගුණිතය ධන බව පෙන්වන එක තමයි ඊගමතර මූල දෙක වෙනස් ලකුණු වලින් බව පෙන්වන්න ඕන. එකතු වෙන අපිට අදාසක් ඉදිරිපත් කරන්න බෑ. එකතුවක් ලකුණු වෙනස් ලකුණු දෙන්නේ එකතුව ධන වෙනස් බව ඍණ වෙනස් බව. හැබැයි ගුණිතේ කියලා. අනේ බේසික් වලින් යන්න පුළුවන්. හැබැයි අර මතක තියාගන්න සිතාන්තයක් ඉදින් කතා කරලා ආපුච්චක් ඉදින් බේසික් එක දැන් මේ ගානේ මූල දෙකම ධන බව පෙන්වන්න කියනවා නම් මේ මූල වල එකතුව අපි හොයාගත්තා නේද? ආන්නේ එකතු මෙන්න මේ උත්තරය දාලා කියලා කියන්නේ. මොකක්ද කියන්නේ? අරකටත් එක. මූල වල ගුණිතයත් හොයාගත්තා කියන මේ උත්තරයත් දාලා කියලා පෙන්වනවා නම් එහෙනම් මූල දෙකම දාලා කියන්න පුළුවන්. හරි? හරි බලමු. ඇල්ෆා යට ඇල්ෆා ඍණය 1 හා බීටා යට බීටා ඍණය 1 තාත්තික මූල විට මොළනේ තාත්තික මූල දෙක තාත්තික විට අපි දැන් ගොඩාගෙන තිනවා ඇල්ෆා යට ඇල්ෆා ඍණය 1 ධන බීටා යට බීටා ඍණය 1 සමානයි මොකද ඔයාලා අරන් තිනවා දෙවාරයක් p ධන 1 යට p වර්ගය ධන p ධන 1 කියලා තත්ත්ව වලට අනුව අපි කියවන p කියන එක බිංදුව විශාලයි p කුඩයි සමානයි 1යි කියලා මේ තර්කයේ මත ඉඳගෙන මොකද p ඍණ වුණොත් එහෙම අපිට මෙයා ගන්න දෙන්නේ කියලා කියන්න බෑ. ඇයි p කියලා අකුර දැම්ම පැහැදිලිවම දන්නවා.
ඒ බිंदුවේ බිंदුව අයිති නැහැ බිंदුවට වඩා වැඩි ත්‍රිකට වඩා අඩුව සමාන සංඛ්‍යාවක් ඉඳා උඩ ධන මේ කොහොමද ධන එන්න මේක ධන කියන ප්‍රවෘෂාල බිंदුව පැහැදිලිද මේනේ දැක්කේ මත පදනම් වෙලා තමයි ගාන ඉස්සරහට යන ගණිතය ඊළඟ ගානේ මොන ලොකු දෙයක්ද ඇල්ෆාට ඇල්ෆරින බීටා වරක් බීටාට බීටරින එක්ස් ඇල්ෆාට ඇල්ෆරින එක බීටාට බීටරින එක සමාන වෙනවා තවකට p යට අපව p යට p වර්ගය ධන p ධන එක හරි මේකත් අනිවාර්යෙන් ගන්න. එහෙනම් අපි කියන්න පුළුවන් මූල වල එකතු වත් ගන්න මූල වල ගුණිතයක් ගන්න හින්දා මූල දෙක මොනවද? මෙන්සා මූල දෙකම ධන වෙන්නේ. අපි කතා කරපු අන්තිම සිද්ධාන්තය ගානේ අදින් පාවිච්චි කරන මේ 19 ගන්න. අලුත් සරස. 19 න් පස්සේ වෙනස් න්‍යාය වෙනස් වෙන 27. ඉස්සරහ මූල වල කියන්නේ ඉන්නේ. දලාස් 120 කියන දාස් 19 මොඩල් පේපර්. කියන අවසානට සිලබස් එක අප්ඩේට් කරලා තිබු මොඩල් පේපර් ප්‍රශ්න 19. කැටගරි එක ඉක්මන් කරමු. ඔව්. මොල් ටික මේකේ සාමාන්‍යම ගානක්. 2019 මොඩල් පේපර් එකේ ප්‍රශ්න. 2019 මොඩල් පේපර් එකයි දුන්නා. සාමාන්‍ය එකම වෙන සඳහනවා දෙනකොට 2000 පේපර්ස් තුනක් තමයි 2011 දෙවස් තුනක් කම නම් 2019 එක මොඩල් පේපර් එකක් හම්බුනා. එකම එකාරය තමයි තියෙන්නේ. හේ හා බී යන ප්‍රබින්න තාත්වික සංඛ්‍යා දෙකක් කියයි ගනිමු. සමීකරණයේ මූල තාත්වික හා ප්‍රබින්න බව පෙන්වන්නේ. හේ හා ප්‍රබින්න තාත්වික සංඛ්‍යා දෙක ප්‍රබින්නයි තාත්විකයි. මේ සංඛ්‍යා දෙක. හේ හා බී අසමානයි. හරි. මෙයාගේ මූල මොනවද? x වර්ගය දාන 2ක් bx දාන 2ක් ab සමානයි වර්ගය. මේ දෙක මෙතන ගිනව x වර්ගය දාන 2ක් px දාන 2ක් ab ඍණේ වර්ගය සමානයි බිඳුව තමයි වර්ග සමීකරණය. තාත්තික හා ප්‍රබින්න බව පෙන්වන්න නම් මොකද දෙන්නේ? විවේචකයේ ධන බව පෙන්වනවා. එහෙනම් විවේචකයේ x විවේචක වදින උත්තර හොඳයි. b වර්ගයේ ඍණ 4ac p විදිහට ඉන්නේ 2ib. එකයි මම ඔබට කවදාවත් තමයි b වර්ග 4ac ලියලා ආදේශ කරන්නේ නැහැ කියන එක තියෙනවා. b විදිහට ඉන්නේ x සමූහකයේ නම් 2යි. ඍණ 4යි a විදිහට ඉන්නේ x වර්ගයේ සමූහකයේ 1. c විදිහට ඉන්නම මේ සමූහක ප්‍රශ්නතාවද? 2ක් a ඍණ a වර්ගය. හරි. එතෙන්ද මම ඔබට කිව්ව නිතරම පොදු සාධක දිනන ඉලියට ගන්න. මෙතන 2k වර්ගයක් 4ක් ඇදෙනවා. මේ අතර කොහොමද කියනෝ? 4 පොදුයි. b වර්ගය ඍණ මෙයා ගුණනම 2යි ab මෙය ගුණනම ධන ඒ වර්ගය. ලස්සට සුදු වෙන මොකද? හතර වතාවක් මේක b ඍණ a ගේ සම්පූර්ණ වර්ගය. හරි. පැහැදිලිවම කියනවා අනිෂ් ප්‍රබින්නයි කියලා. ඒ අසමානයි b හින්දා මේකට කවදාවත් බිඳුවක් වෙන්න බෑ. ඒ අසමානයි b හින්දා මේකට බිඳුවක් වෙන්න බෑ. රයිට්? එහෙනම් අපි කියලමු මේක විශාලයි බිඳුව කියලා කියන්න පුළුවන්. b පක්ෂසාද ඒ අසමානයි b. ab ට අසමානයි නැත්නම් අරදිලා හරි ඒක සහ b ගැන තොරතුරක් නිශ්චිතවම දීලා නැත්තම් මේ தත්ත්වය වලට සැකුවේ නැත්තම් අපිට කියන්න බෑ මේක බිඳුවක් වෙනත් පුළුවන් එහෙම නම් මූල තාත්විකය විතරයි කියන්නේ නේ අපිට කියන්න බෑ මේ தත්ත්වය දී බිඳුව තමයි මේක බිඳුවට බිඳ අසමානයි කියලා ධන කියලාම කියන්න කියන්න පුළුවන් මේ හරි ඒක තව හරි තාත්විකව ප්‍රබින්න බව වෙනවන තාවදුරත් කතාවක් කියනවා ඇල්ෆාදාත් ඇල්ෆා සමානයි 2යි b හා ඇල්ෆා සෝරි a සමානයි 2යි b හා a සමානයි බිංගෝ නම් පමණක් ඒ සමීකරණයේ මූලවල ඇල්ෆා හා බීටා දෙකම ශුන්‍ය නිශ්ශුන්‍ය බව වෙනවා. දැන් අපිට ඇල්ෆායි බීටායි සම්බන්ධව කතා කරනවා. මෙයාගේ මූල කියලා දීලා නැහැ නේ? හරි. ඔව් මූල ඇල්ෆා හා බීටා. මූල ඇල්ෆා හා බීටා නම් අපි ඔබ කඩේ හිතන්නකෝ ලියමුකෝ ඇල්ෆා ධන බීටා කියන්නේ ඍණ b යට ඒක ඍණ 2යි b යට 1 උත්තරේ ඍණ 2යි b ඇල්ෆා බීටා කියන්නේ c යට c කියන්නේ 2යි ab ඍණේ වර්ගයට හරි මේ පොඩක් සුළු කරොත් එහෙම මට පුළුවන් a පොදුවට ගන්න 2යි b ඍණේ හරි
ඔන්න ඔහම එනවා දැන් ලස්සන ලොජික් එකක් තියෙන මේ කතාවේ මේ ගාණි මොකද්ද a සමානයි 2b හා a සමානයි බිංදුව නම් පමණක් කියලා කියන්නේ එහෙම වෙනවා නම් විතරයි ඒක මොකක් වෙන්නේද alpha beta දෙකම නිශ්චුම්ය වන බව වෙනවාද කියන්නේ a සමානයි 2b හා a සමානයි බිංදුව නම් alpha beta නිශ්චුම්ය වෙනවා වගේම මේ දෙන්න නිශ්චුම්යයි නම් මේකත් වෙනවා දෙපැත්තම සත්‍ය බව වෙනවා නෝ මම කලින් ඔයගොල්ලන්ට කියන කතාව කරනවා එනම් දෙපැත්ත ඊළඟ දිට ගන්න තියෙනවා නේ දෙපැත්තම සත්‍ය බව වෙනවා නෝ ගන්නවා එතකොට අපි වැඩේ පටන් ගමු මේ නම් කියලා පටන් ගන්න මොකද්ද කියන දේම a සමානයි 2b හා a සමානයි බිංදුව මේ දෙන්නත් අසමානයි නම් මේ දෙන්නත් අසමානයි නම් බිංදුවට අපිට කියන්න පුළුවන් a සමානයි 2b හා a සමානයි බිංදුව නම් මේ දෙන්නගේම ගුණිතය a වරක් a එන අපිට කියන්න පුළුවන් මේ a ඍණ 2b අසමානයි බිංදුව හා a සමානයි බිංදුව කියන්න පුළුවන්. එහෙම වෙනව නම් ඔයාලට කියන්න පුළුවන් මේ දෙන්නගේ ගුණිතය. දෙන්නෙන් කවුරු බිංදුවක් වෙන්නේ නැත්නම් ගුණිතය බිංදුවක් වෙන්නේ නැහැ. ඒ වරක් a ඍණ 2b කියන එක අසමානයි බිංදුව. හරි. බලන්නකෝ ඒ මොකද්ද කියලා. අන්න තියෙනවා. a වරක් 2i a ඍණ b. ඔය කොහොමද ඔබ ඇත්තම අර ගලේවත් අවසන් කතාව මම මෙහෙම කියන්නම් කොන මෙන්න a වරක් එළම කියන ගත්තොත් a වරක් 2i b ඩේ අසමාන බිංදුව කියන්නේ කොහොමද තමයි හරි එහෙනම් එළම ඍණ දාලා මේ මොකද මූලික ගුණිතය alpha beta සමාන බිංදුව එහෙනම් ගුණිතයක් බිංදුවක් වෙන්නේ නැහැ කියන්නේ මේ දෙන්නේ කවුරක්වත් බිංදුවක් වෙන්නේ නැහැ එම මේ නම් මෙහෙම වෙනවා නම් තමයි මේ දෙක මෙහෙම වෙනවා නම් අපට පුළුවන් ඇල්ෆා සමාන බිංදුව හා බීටා සමාන බිංදුව කියලා. ගුණිතේ බිංදුවක් වෙනවා නම් දෙන්නේ කවුරක්වත් බිංදුවක් වෙන්නේ නැහැ. අපි ඔයගොල්ලෝ වර්ග සමීකරණ ගණන නිතරම කරන්නේ ගුණිතේ බිංදුවක් වෙනවා නම් කවුරු හරි බිංදුවක් වෙනවා කියන එකනේ. හැබැයි ගුණිතේ බිංදුවක් වෙන්නේ නැත්නම් කවුරුත් බිංදුවක් වෙන්නේ නැහැ. මෙයා බිංදුවක් වෙන්නේ නැත්නම් මෙයා බිංදුවක් වෙන්නේ නැහැ. ඔය අපි පෙන්වුවේ නම් කතාව විතරයි. මෙහෙම වෙනව නම් මෙහෙම වෙනවා 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 දැන් ඔගේ අනිත් පැත්ත රිවර්ස් එක ගන්න තියෙනවා අපිට වෙනවන කියන්නේ නම්බ පවලක් නේ මේක් වෙන්නේ මෙහෙම වෙනව නම් මේ දෙන නිශ්චුන්නේ කියන එක විතරයි මේ දෙන නිශ්චුන්නේ නම් මෙහෙම වෙනවා කියලා පෙන්වන්න කොහොමද මොලේ නම් ආපෝ වගේ නම් මොකට ගන්නද නේද නෑ රිවර්ස් එක ගන්න එනම් මෙහෙම වෙනවා 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 සාමාන්‍ය මුලික කීවරේ තියෙන නම් විතරයි අගම් කීවරේ තියෙන නම් විතරයි දැන් කතාව ඉතාලියේ මේ පැත්තට දැම්මොත් මේකේ තේරුම නම් කියන එක ඉතාලියේ අනිත් පැත්තට දැම්මොත් මේකේ තේරුම එනම් කියන එක ඉතාලියේ දෙපැත්තටම දාලා නම් සහ නම්ම පවණක් කෙටි එනම් නම්ම කියන එක නම් සහ නම්ම පවරක් ඇත්ත නම් මේක if මේක හරියට නිකන් b cos වගේ නේද මේක if and only if and only if ඔබට කෙටි ටෙක්නිකල් ටර්ම් එක i double l ප්‍රොනවුන්ස් කරන්න ඉක්ම තමයි කියන්නේ ඉක්ම තමයි නම් කරා අර ඉක්ම මේක ඉංග්‍රීසි භාෂාවේ තියෙන මේක ගණිත භාෂාවේ තියෙන if and only if කියන එක ෂෝට් ෆෝම් එක තමයි i double l කියන්නේ හරි if and only නම් සහ නම් පවණක් මේකේ ෂෝට් ෆෝම් එක තමයි if කියන්නේ i double l අපි දැන් මූල වල එකතු වෙයි අල්ප බීටා දෙකම හොයලා තියෙන්නේ ඊට පස්සේ අහන ප්‍රශ්න නම් බොහොම සරලයි අල්ෆාඩ බීටායි බීටායි අල්ෆායි මූල වශයෙන් ඇති වර්ග සමීකරණ සොයන්න ඇත්තට මේක උනම් අපෝණ ඇති කියන්න පුළුවන් මම ඉතින් සෙන්සුරාද කතා කරේ අපිට තේරි කරගන්න දෙන්නේ නේද අනිවාර්ය කරගන්න ඕන එකක් මොකද x සමීකරණයක මූල වල සමමිතික සිද්ද එකක් මූල වශයෙන් ඇති වෙනත් වර්ග සමීකරණයක් ලබා ගන්න ඒක යනදී අපෝණයක් කරන්න පුළුවන් මේක එතන මොලේ දහනන්න පුළුවන්. හරි කොහොමද අපි කියන්නේ? ඇල්ෆා යට බීටා හා බීටා යට ඇල්ෆා මූලවන වර්ග සමීකරණය තමයි අහන්නේ. එනයි ඉතින් අර සල්ලායි මොන එකතුව? සෙවීතු
වර්ගජ සමීකරණයේ කෙලව මූල එකතු ඇල්ෆා යට බීටා ධන බීටා යට ඇල්ෆා ඇල්ෆා බීටා පොදු වේ ඇල්ෆා වර්ගයේ ධන බීටා වර්ගයේ හරි මේක ලේනවා ඇල්ෆා ධන බීටාගේ සම්පූර්ණ වර්ගය ඍණ දෙකක් ඇල්ෆා බීටා යට ඇල්ෆා බීටා හරි ඇල්ෆා ධන බීටා කිව්වේ නම් ඍණ දෙකයි බී එයාගේ වර්ගය ඍණ දෙකයි ඇල්ෆා බීටා කිව්වේ ඒ වරක් දෙකයි බී ඍණයි යට ඇල්ෆා බීටා කිව්වා කොහොම ඒ වරක් දෙකයි බී ඍණයි හරි මේ කොට සුන්දර හතරයි බී වර්ගය ඍණ හතරයි ඒ බී ධන දෙකයි ඒ වර්ගය ඒ අතර සුළු කිරීම උඩ කරන්න ඕනේ කියලා අවශ්‍යත් නැහැ මම මේක ඒ වරක් දෙකයි බී ඍණයි කියලා කියනවා මොළොඩ ඒක යට සුළු වෙයිද බලන්න මම මේ සුළු කරේ හතරක් දෙකක් ඔන්න මේක කැලක් තව සුළු කරන්නත් නම් පුළුවන් සුළු කරොත් තමයි කැපෙන්නත් පුළුවන් මේක දෙකයි බී කි සම්පූර්ණ වර්ගය වෙන හතරයි බී අවශ්‍ය වර්ග සමීකරණය x වර්ගය ඍණ මූලවල එකතුව x ධන මූලවල ගුණකය සමාන වෙනවා හරි x වර්ගය ඍණ මූලවල එකතුව කියන්නේ වෙනවා ගත්තා 4y වර්ගය ඍණ 4ab ධන 2y වර්ගයට a වරක් 2b ඍණේ මූල ගුණිතය කියන්නේ 1යි සමාන වෙනවා හරස් ගුණිතය දැම්මම ඒ වරක් දෙකයි බී ඍණේ x වර්ගය ඍණ 4ab වර්ගය ඍණ 4ab ධන 2y වර්ගය අතර x එකක් තියෙනවායි x ධන ඒ වරක් දෙකයි බී ඍණ a සමාන වෙනවා හරි අස්සේ දෙකක් නේද මාවල කතා කරලා තියෙනවා මූලවල අනුපාත ආශ්‍රිත ගැටලු කියලා. මූලවල අනුපාත ආශ්‍රිත ගැටලු කියලා ගැටලු සෙට් එකක් කරනවා හදුවානේ. එතන මේකෙදි මේ ඇත්තම අනුපාතින් තියෙන්නේ ඇල්ෆා බෙදීම් බීටා ලැම්ඩා කියලා කියන්නේ ඇල්ෆා අනු බීටා කියන්නේ ලැම්ඩා අනු එක කියන එක. මූලවල අනුපාත ආශ්‍රිත ගැටලුවක් මේ දීලා තියෙනවා. එක පාර්ශ්වයෙන් උනේ නටවන්න. මේ වෙලෙ කියන්නේ 115 x වර්ග ධන dx ධන c සමානයි බිංදුව. වර්ග සමීකරණේ අශුන්‍ය කියන්නේ කියන්නේ ශුන්‍ය මේ වර්ග සමීකරණේ මූලයක් නොවන බව පෙන්වනවා මේ කාණේ තියෙන බිංදුව කියන්නේ මේක මූලයක් නොවන බව පෙන්වනවා එහෙනම් බිංදු ආදිස් කරාම එන එක නම් උත්තරේ බිංදුවක් නොවෙන්න ඕනේ x සමානයි බිංදුව විට මම l x ගන්නවා a වරක් බිංදුව ධන b වරක් බිංදුව ධන c මේ බිංදුව බිංදුව c ගානේ දත්ත සපේරවදී බලන්න AC අසමානයි බිංදුවයි කියලා කියනවා නේද කොහොමද වර්ග සමීකරණයක පළවෙනිම කාර්යයේ A බිංදුවක් තියෙන්නේ නැහැ මෙයා ගන්න ගානේ කියනෝනේ මූලයක් නොවන බව පෙන්වන්නේ A BC අයත් R කියනවා AC අසමානයි බිංදුව කියලා කියනවා එතකොට අපිට මෙන්න මෙතන ලස්සන කතාවක් තියෙනවා බලන්න ax වර්ගය ධන bx ධන c සමාන බිංදුවේයි a අසමාන බිංදුව වෙන්න ඕන අනිවාර්යයෙන්ම. ඇයි? වර්ගපදයේ සමුර්ග බිංදුවක් නොවේ තිබොත් ඒක වර්ග සමීකරණයක්. බිංදුවක් නොවත් වර්ග සමීකරණයක් නෙමෙයි. ඉතින් ac අසමානයි බිංදුව නිසා අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ. ඉතින් ඒකත් බිංදුවක් වෙන්නේ නැහැ වගේ ac ත් බිංදුවක් වෙන්න බෑ. මේක කිව්වේ නැත්නම් ඒක තමයි. a ත් අසමානයි බිංදුව හා c ත් අසමානයි බිංදුව වේ.
සපේන දත්තයක අපි තව දත්ත දෙකක් උපහා ගන්න. මොකක් කරගන්නවද? අඳුන ගන්න. මේක තමයි දුන්නේ ගුණිතේ බිඳුවක් නේ නැත්තම් දෙන්නේ කවුරක්වත් බිඳුවක් වෙන්නේ නැහැ. මේක තමයි විතර පාවිච්චි කරන්නේ. ඇයි ගානේ 100 අසමාන බිඳුව කියලා දත්තයක් සැපුවේ නැහැ. AC අසමාන බිඳුව කියලා දුන්නේ. ඉතින් AC අසමාන බිඳුව නම් ඒත් අසමාන බිඳුවයි සීත් අසමාන බිඳුවයි. එහෙනම් මට කියන්න පුළුවන් අසමාන බිඳුව. පක්ෂාද කියලා ඔබ කියමු නම් AC අසමාන බිඳුව කියලා දත්තේ ලියමු ඒක ඇතුලේ තියෙන ලොජික් එක තමයි මම කියන්නේ. හරි. එහෙනම් මට කියන්න පුළුවන් x සමාන බිඳුව වලට වම් පැත්ත දකුණු පැත්ත සමාන වෙන්නේ නැහැ. ඒ හින්දා ශුන්‍ය පරිසරය ශුන්‍ය කරනවා. ශුන්‍ය වෙන්නේ. ශුන්‍ය කොහක් කරමු? මේක මූලයක් නොවේ. ax වර්ගය ධන bx ධන c සමාන බිඳුවෙහි මූල නොවේ. හරි කතාව හරි. ඉතින් අපිට කියනවා මේ මූල ඇල්ෆා සහ බීටා යයිද? ඔව්. එහෙනම් බයලතු ඇල්ෆා ධන බීටා ලියාලු. පින්න b 8 a මේක එක ඇල්ෆා බීටා ලියාගම් c 8 a මේක දෙක දත්තයක් සපේනවා ඇල්ෆා බෙදීම බීටා සමානයි මොකක් කියලාද ලැම්ඩා කියලා ඇල්ෆා කියන්නේ මොකක්ද එනවා ලැම්ඩා බීටා ඔන්න මේක තුන කියන්නේ මම මූල වල ගුණිතාංශිත ගණන් හදන විදිහම දෙලීම කිව්වා ආකෘතියක් විදිහට උඩ නෝට් එකක් දුන්නා හැබැයි ආකෘති වලට හුරු වෙන්න ඕනේ නැහැ බොහෝ දුරට මේ දීපු ආකෘති වල ඉඳගෙන යම් දෙයක් හිතන්න පුළුවන් මම මොකක්ද කිව්වේ එක් මූලයක් ඇසුරින් අනිත් මූලය වහ ගන්නවා මූල වල එකතුට ආරේස කළා එක මූලයක් වහගෙන අනිත් මූල වෙනවා ඊට පස්සේ මූල වල ගුණිත ටාස් කළා උත්තර ගන්නවා කියලා කියන දිනවන ඒකෙන් මේ මූල උත්තරේ ගන්න පුළුවන් ගන්නවා හරි ඒකවලද කතා කරන දේවල් තමයි එහෙනම් මම 3න් එකට ආරේස කරනවා 3න් එකට ආරේස කරොත් මේ බලන්න ඇල්ෆා දැන බීටා කියන්නේ ඍණ බීයට ඒ ඇල්ෆා කියන්නේ දැන් ලැම්ඩා බීටාට ධන බීටා සමානයි ඍණ බීයට ඒ බීටා පොදුර ගත්තොත් එක ධන ලැම්ඩා සමානයි ඍණ බීයට ඒ එනම් බීටා කියන්නේ ඍණ බී යට ඒ වරක් එක ධන ලැම්ඩා හරි ඔන්න ඉතින් ඇල්ෆා කියන්නේ මොනවද එම නිසා ඇල්ෆා කියන්නේ ඇල්ෆා කියන්නේ ලැම්ඩා බීටාට තමින් ලැම්ඩා කින් වැඩි තමයි රේ ලැම්ඩා b යට a වරක් එක ගන්න ලැම්ඩා හරි දැන් ඉතින් ගානේ ගැටයක් තිබුණ දැන් ගන්නවා ඇල්ෆා b ල කියන්නේ මොකද්ද ඇල්ෆා b ල කියන්නේ c යට a නිසා ඔයා ගත්ත ඇල්ෆා b ල නිකාදස් කරා ඇල්ෆා කියන්නේ ඍණ ලැම්ඩා b යට a වරක් එක ගන්න ලැම්ඩා බීටා කියලා කියන්නේ ආපහු ඍණ b යට a වරක් එක ගන්න ලැම්ඩා සමාන මුල c යට ඒඩේ කොමත් කරනවා ඍණයි ඍණයි ගුණ වෙලා ධන ලැම්ඩා b වර්ගය කියන්නේ ac වරක් එක ධන ලැම්ඩා කි සම්පූර්ණ වර්ගය ඔක නේද අත්මාවලදී එළිය තනි කරමු මුල වල අනුපාත ආශ්‍රිතතාවක් x වර්ග ධන b x ධන c සමාන බිඳුවේ ලැම්ඩා කියන්නේ α යට β නම් ඔන්න ඔහොම එකක් වෙනවා අපි මේ එක සාධනයක් කරා මොකක්ද සාධනය කරන්නේ ax වර්ග ධන bx ධන c සමාන බිඳුවේ මූල ඇල්ෆා සහ බීටා නම් ඇල්ෆා ධන බීටා ඇල්ෆා බීටා වහගත්තා අපිට ඇල්ෆා බෙදීම බීටා කියන ලැම්ඩා නම් ඒකේ අවසන් ප්‍රතිඵලයක් විදිහට අරගත්තා අපි ලැම්ඩා b වර්ගය සමානයි ac වරක් එක ධන ලැම්ඩා වර්ගය කියලා මොකද මේ කතාව අවසන් ප්‍රතිඵලයේ මම ෂෝට් කෝමින් අප කියන මේම x වර්ගය ධන bx ධන c සමාන බිඳුවේ මූල ආල්ෆායි බීටායි වෙන ගමන් ආල්ෆා බෙදීම් බීටා සමානයි ලැම්ඩා නම් අවසානට ලැම්ඩා b වර්ගය සමාන ac වරක් එක ධන ලැම්ඩා වර්ගය කියලා අපි ඔප්පු කරා හරි වාදනේ x වර්ග ධන bx ධන c සමාන බිඳුවේ මූල ආල්ෆා සහ බීටා නම් ආල්ෆා බෙදීම් බීටා කියන්නේ ලැම්ඩා නම්
අවසන් අපි ලබා ගන්න ප්‍රතිඵලය මොකද්ද? ලැම්ඩා වරක් v වර්ගය. කියන්නේ x ගේ සංගුණකයේ වර්ගය සමාන වෙනවා මේ දෙන සංගුණක දෙකේ ගුණිතවතාවක් එකතන ලැම්ඩාගේ වර්ගයකින්. හරිද? දැන් අලුත් ගානක් දෙන බලන්න මලුත්තතාවක්. එම නිසා px වර්ගයේ ධන qx ධන r සමානයි බිඳුවේ මූල මොකද්ද කියන්නේ? ගැමා ඩෙල්ටා නම් තවදුරටත් දෙනවා ගැමා බෙදීම ඩෙල්ටා සමානයි මියු නම් අපිට කලින් විදිහටම ආකෘතියක් ලියන්න ඈත් තිබ්බ දත්ත ටික මම එකට ඉලෙව්වෙත් ඒක අපෝරයක් කරන්න ඕන මෙතන මේ ලැම්ඩා වේරුවට දැන් මෙතන කවුද මියු සොරේ මේක මොලේ ඉඳන් සුණු කරලා අරකම එකම තමයි ගන්න වෙන්නේ මොකද ඒකයි ගන්න ඕනේ ඒ විදිහට එහෙම නැත්තම් කරන්න වෙන්නේ ගැමා දණ්ඩේ තව වෙනවා ගැමා දණ්ඩේ තව වෙනවා අනුපාතය ගන්නවා ඔය තත්තරේ ආපහු කරලා උත්තරේ ගන්න පුළුවන් මොකද උත්තරේ දැන් බලන්න මෙතන මියු ඉන්නේ ලැම්ඩා ඉන්න තැනට b වෙනුවට q ඉන්නේ a වෙනුවට p ඉන්නේ c වෙනුවට r ඉන්නේ කවුද මෙතන මේ වෙන දේ ඔළුවේ තියාගෙන මේක ලියන්න කවුද ලැම්ඩා වලට b මියු නේ මියු b ද කවුද q එහෙනම් මියු q වර්ගය සමාන වෙන මොකද ඈ p r ඊයරට අපුවද එක දාන මියුගේ සම්පූර්ණ වර්ගය තේරෙනවද ලස්සන ෂෝට් ෆෝම් එකකින් අපෝණයක් අපෝණය කරන්නේ අපි කිව්වේ නෑ නමුත් අපිට ඒක කරගත්තොත් වෙනවා විතර තේරුණාද ප්‍රශ්න හරි දැන් ඉතින් යහට යනකොට හැමෝම දත්ත ටිකක් සපේනෝ AC වරක් Q වර්ගයේ සමානයි PR වරක් B වර්ගයේම නම් පමණක් කව පේනවා එවනම් අපිට මේ කියන කාරණාවට යනකොට AC වරක් AC Q වර්ගය වෙනව නම් පමණක් බව පේනවා නේද මම මේක කියන්නකො AC වරක් Q වර්ගයයි PR වරක් B වර්ගය ලැබෙන්න නම් ඔයාට වන්නේ නම් පමණක් බව පේනවා බන්දෙන් නම් නම් කියලා පටන් ගන්නවා නම් මොකද්ද AC වරක් Q වර්ගය සමානයි PR වතාවක් B වර්ගය මේ වෙන නම් මට ඔය AC බෙදීම PR හදා ගන්න පුළුවන් AC බෙදීම PR කියන එක සමානයි කොහොමද B වර්ගයේ බෙදීම Q වර්ගය අනේද මම මෙහෙම අදාළත්තේ මේ දෙක බෙදලා ලැම්ඩා මේ උඩ සම්බන්ධ කරලා පුළුවන් බලන්න ටිකක් ලැම්ඩා මේ උඩ සම්බන්ධයක් එහෙම ගන්න පුළුවන් මේ බලන්න එතන උඩ කලින් මේක බෙදලා ගන්න ඕනේ මේක නම් ටිකක් දෙමු අංක මතක නැත්නම් 10 11 කියලා දෙන්න නම් කවුරු කර මේ ලොකු වාක්‍ය කියලා නැහැ 10 බෙදීම 11 කියලා මම ඉස්සල ගන්නවා මොනවද ඒක ලැම්ඩා b වර්ගයට මියු q වර්ගය සමාන AC වරක් එක දාන ලැම්ඩා ගේ වර්ගය යට PR වතාවක් එක දාන මියු ගේ වර්ගය දැන් ගානේ තියෙනවනේ මේ AC q වර්ගය VR b වර්ගතාව AC q වර්ගයක් වලට හදා ගන්න පුළුවන් මොකද මම මේ පැත්තට කියන්නේ මෙතන ආසන්නක දා කොන ලැම්ඩා b වර්ගය PR වතාවක් එක දාන මියුගේ සම්පූර්ණ වර්ගය සමානයි මියු මියු Q වර්ගය AC වරක් එක දාන ලැම්ඩාගේ වර්ගය හරි දැන් ඔය කියන දත්තත් එක්ක අපි මෙහෙම ගමු AC Q යට Q වර්ගය ගන්න ඕන නම් AC Q වර්ගය AC Q වර්ගය PR B වර්ගය
ඒ වර්ගයට AC Q වර්ගය කියන උක්ත කරලා තිබුණාද මේ සෙට් එකේ යනවා මෙතන μ වරක් එක දර ලැම්ඩාගේ සම්පූර්ණ වර්ගය යට ලැම්ඩා වරක් එක දර μ ගේ සම්පූර්ණ වර්ගය කියලා ගන්නවා උත්තරද ගන්න මේක මම 12 කියලා නම් කරගන්නම් අර දෙන්න බෙදලා ඉන්න தත්යක් මේ தත්ය මම ගන්න අය මේ නම් බවණක් කියලා දෙන්න කෑල අදා ගන්න මේ PR B වර්ගයට AC Q වර්ගය නම් මොකද්ද AC Q වර්ගය සමානයි P R B වර්ගය මම අතන தත්යක් බෙදලා හදාගත්තා P R B වර්ගය AC Q වර්ගය මම මේ ගන්න ඒව නම් P R B වර්ගය මේ පැත්ත බෙදුවම පස්සේ P R B වර්ගයට AC Q වර්ගය සමානයි 1යි නේද එහෙම වෙනවා නම් මේ එක සමානයි ආරේ අදාළ ලැම්ඩායි මේ අතර සම්බන්ධය. කො උත්තරයක් කොහොමද ලැම්ඩායි මේ අතර සම්බන්ධයක් නේ. මේ වරක් එක ධන ලැම්ඩාගේ වර්ගය යට ලැම්ඩා වරක් එක ධන මියුගේ වර්ගය. එකයි නේ. එහෙම වෙනවා නම් වරස් පිළිද දාගන්න. ලැම්ඩා වරක් එක ධන මියුගේ වර්ගය සමානයි මේ වරක් එක ධන ලැම්ඩාගේ වර්ගය. එහෙමත් වෙනවා නම් අපි සුළු කරගමු. ප්‍රසාරණය කරගමු ලැම්ඩාගේ වර්ගය ලැම්ඩා මේ දෙකයි μ අපෝ දෙකයි ලැම්ඩා μ වෙනවා μ වර්ගයේ තියෙන ලැම්ඩා වුණා ලැම්ඩා μ වර්ගය වෙනවා හරි ප්‍රසාරණය කරගාව මේකින් ගුණ කරමු μ දෙකයි ලැම්ඩා දෙකකින් ගුණනවාම දෙකයි ලැම්ඩා μ වර්ගයේ මේකින් ගුණනවාම ධන μ ලැම්ඩා වර්ගය සොයි ලැම්ඩා ඊ වුණා දෙකයි ලැම්ඩා μ වුණා දෙකක් ටික කැපෙනවා මේ ඔය පැත්ත ගියුම් දැන් ලැම්ඩා ඍණ μ දැන් ලැම්ඩා μ වර්ගය ඍණ මේ මියු මේ පැත්තට ගිහලා ලැම්ඩා මියු කරා ලැම්ඩා මියු වර්ගය ඍණ මියු ලැම්ඩා වර්ගය සමානයි බිඳුවයි එහෙනම් වෙනවා නම් මෙහෙම වෙනවා මෙහෙම වෙනවා නම් අපි බලමු තවදුරටත් මේක සාධක ගන්න ලැම්ඩා ඍණ මියු වගේ දිවිච්චා මේකෙන් ලැම්ඩා මියු පොතට ගත්තොත් මියු ඍණ ලැම්ඩා වෙනවා සමානයි බිඳුවයි දැන් එහෙම වෙනවා නම් මට ලැම්ඩා ඍණ මියු මොනවද දිහාගෙන ඍණ ලැම්ඩා කියලා ගත්තොත් මොකද ගන්නවා ලැම්ඩා මියු පොතේ ලැම්ඩා ඍණ මියු වෙනවා අපෝ සමාන බිඳුව. එහෙමත් වෙනවා නම් මේ දෙන්න එක්ක එක්ක නේද? ලැම්ඩා ඍණ μ පොදුර ගත්තොත් මොකද වෙන්නේ? එක්ක ඍණ ලැම්ඩා μ සමාන බිඳුව. බිඳුව. එහෙමත් වෙනවා නම් මොකද වෙන්නේ? එහෙනම් මේ කතාව වෙනවා. ලැම්ඩා සමානයි μ ඕ එක්ක ඍණ ලැම්ඩා μ සමාන බිඳුව. එහෙමත් වෙනවා නම් ලැම්ඩා සමානයි μ ඕ මොකද මේ ගණන් පැත්තද කියලා බෙදුනම පස්සේ ලැම්ඩා සමානයි කියට මෙන්න මේ ගණන් සෙට් එකේ නම් නම් ගණන් වැඩිනේ එහෙනම් උඩේ නම් මේ කියන කාණෙත් එක මේක වෙනවා එහෙනම් එනම් එනම් දාන්න එනම් මේ එනම් මේම එනම් මේම එනම් මේම එනම් මේම මේම එනම් මේම එනම් මේම එනම් මේම චකතර වලින්ද හරි මේ
මේ සාධනය කරපෙන්ද ලොක් කතාවක් තියෙනවා. මොකද ලොක් කතාව මොනවද කියන්නේ? x වර්ගය දන bx දන c සමානයි බිඳුවේහි මූල ඇල්ෆායි බීටායි වෙලා ඇල්ෆා බෙදීම බීටා තමයි ලැම්ඩා කියන්නේ. හරි. ඊට පස්සේ ආයෙත් px වර්ගය දන qx දන r සමානයි බිඳුවේහි මූල යමහා ඩෙල්ටා වෙලා යමහා බෙදීම ඩෙල්ටා තමයි මියු q. ඊට පස්සේ තාවයේ දත්ත සම AC වරක් Q වර්ගය මේද මේ කුණිතවතාව මෙයාගේ වර්ගය PR වතාවක් මෙයාගේ සම්මුතිය වර්ගයට සමාන වෙනවා නම් ලැම්ඩා සමානයි මේ හෝ ලැම්ඩා සමාන 1 යට මූ මූ කියලා කොප් කරා. මොකද්ද මේ කියන්නේ? ලැම්ඩා සමානයි මූ කියන්නේ මූල දෙක අතර අනුපාත සමානයි කියලා. අල්මබෙදීම් පීට සමානයි යමබෙදීම් පීට වෙනවා නම් ලැම්ඩා මූ සමානයි. එහෙනම් මූල අතර අනුපාතය සමාන වුණා මේ දත්ත වෙනවා කියලා ගන්න පුළුවන්. මේවත් තේරුණා මූල දෙක අතර අනුපාතය සමාන වෙනවා කියලා ගන්නත් පුළුවන්. පැහැදිලිද? අනේ අපූර්ණයක් තමයි මේ ගාණේ දීලා තියෙන්නේ. මොකද ගාන? kx වර්ගය ධන ධන මෙරිඩ 3ක් x ධන 2 සමානයි බිඳුව. මම මේකේ a විදියට k කියලා ගන්නම්, b විදියට 2 3 ගන්නම්, c විදියට 2 කියලා ගන්නම්. අනිත් එක නම් 8x වර්ගයේ ධන 6kx ධන 1 සමානයි බිඳුවේ මූල. අර මූල කියන කතාවක් තියෙනවා. මේකෙත් සාමාන්‍යයෙන් p විදියට 8 කියලා ගන්නම්, q විදියට 6k කියලා ගන්නම්, r විදියට 1 කියලා ගන්නම්. අර වර්ග සමීකරණ දෙක මම මේ දෙන්නට බද්ධ කරගන්නවා. අනුවර්තන කරලා පළවෙනි එක නාගි abc අඳුර ගන්නවා, දෙවෙනි එක නාගි pq අඳුර ගන්නවා. මේ දෙන්නගේ මූල අතර අනුපාත සමාන වෙනවා නම් අනිවාර්යයෙන්ම මේක වෙනව නම් මේක වෙනවා කියලා ගන්න පුළුවන්. මූල අතර අනුපාත සමාන වේ නම් කලින් නිහිත සාධනයට අනුව මේ AC Q වර්ගයේ සමාන වෙන්න ඕන TR B වර්ගය. නේ? අර ඔක්කොම කරේ. මෙහෙම වෙනව නම් මූල අතර අනුපාත සමානයි, මූල අතර අනුපාත සමාන නම් එන්න. දෙපැත්ත නම්ම කොහොමද? එහෙනම් ඒකට දානවා මේ AC වරක් AC කියන්නේ K, A කියන්නේ K, C කියන්නේ 2. Q වර්ගය කියන්නේ 6යි K. Q වර්ගය. PR P කියන්නේ 8යි, R කියන්නේ 1යි, B වර්ගය කියන්නේ ඍණ 3 වර්ගය. හරි. මෙතන K ගණයක් එනවා. 36 වන්දික 72ක් K ගණේ එනවා. මෙතන 9යි, 9වරක් අටත් 72යි. එනවා k ගණේ සමානයි 1යි. අර දරවර දරදයක් නැහැ ගණේ. එනවා k සමානයි කියලා. හරි. ලස්සන ගාන ගොඩාක් සුන්දරින් තියෙන හොඳ බොහෝ දික් කරන වාහනය වල අපකොඩේ තියෙන ගාන.